2019 ව්‍යවහාරික ගණිතය ප්‍රශ්න පත්‍රයේ B කොටසේ පස්වෙනි ගැටලුව. අපිට මේ ගැටලුව A සහ B කියලා කොටස් දෙකක් තියෙනවා. A කොටස ලැබෙන්නේ බර දඬු වලින්, B කොටස ලැබෙන්නේ ලුහු දඬු වලින්. අපේ නම් A කොටස බර දඬු වලින් විසඳගමු. අපිට මේ ගැටලුවේ කියන්නේ AB කියන්නේ බර W වෙච්ච දිග 2A වෙච්ච දඬු, BC කියන්නේ බර 2A W වෙච්ච දිග 2A වෙච්ච දඬු. මේ A ලක්ෂය අතර ලක්ෂයකට සුමටව අසව් කරනු තියෙන්නේ මේ දඬු දෙක B වලදී සුමටව සංදි කරනු තියෙන්නේ මේ පද්ධතිය සිරස්තලයක සමතුලිතතාවයේ තියෙන්නේ මෙන්න මේ C වලදී BC වලට ලම්බක වේදපු W බෙදීම දෙක බලයක් මත අපිට කියනවා මෙන්න මේ AB දඬ යටියක් සිරසක් සමග ආනතන කෝණය alpha කියලා BC දඬ යටියක් සිරසක් සමග ආනතන කෝණය beta කියලා අපිට කියනවා අපිට මුලින්ම කියන්නේ මෙන්න මේ බීටගේ අගය හොයන්න කියලා. මුලින්ම බීටගේ අගය හොයාගමු. ඉතාමත් සරල දෙයක්. ඉතාමත් සරල දෙයක් තියෙන්නේ මොකද්ද කරන්නේ? මෙන්න මේ BC දණ්ඩට B වටා ඝූර්ණගමු මෙන්න මේ දිශාවට. ඉතාමත් සරලයි. මේ W බෙදීම දෙක බාරෙන් ඝූර්ණයක් එනෝ ඊට තියෙන ලම්බක දුර මේ දණ්ඩේ දිගමයි. 2යි A කියලා. ඒ කියන්නේ මේ දිශාවට එන ධන ඝූර්ණයක් තමයි එතන තියෙන්නේ. මේ 2W මගින් ඇති වෙන ඝූර්ණය මොකද්ද? ඒ ඝූර්ණයේ දිශාව නම් අපි ගන්න දිශාවට විරුද්ධ දිශාවක්. එහෙනම් ඍණ ඝූර්ණයක් තමයි පැමිණිය යුත්තේ 2W වැඩි කරන්න ඕන ලම්බක දුර කවුද? මෙන්න මෙයා මෙහෙම දික්කව බීන තියෙන ලම්බක දුර මෙන්න මේ දුර බවට පත් වෙනවා. අපිට පැහැදිලි මොකද්ද ඒ ලම්බක දුර? මෙන්න මේ දණ්ඩේ මැද ලක්ෂ හරහා තමයි ඔය බර ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් මේ දුර A වෙන්න ඕන. මෙතන ගන්න අපි 90 ඍණ බීටා කියන එහෙනම් මේ ලම්බක දුර අපිට පැහැදිලි A sin B ට කියන එක අපිට පැහැදිලි. එහෙනම් මේ 2W බාරයට තියෙන ලම්බක දුර A sin B ට කියන එක මට පැහැදිලි. ඉතින් අපිට වෙන බලනය ඝූර්ණ ගන්න. උතර මේ දාන්න සමතුලිතතාවය තියෙන නිසා ওই ඝූර්ණ වල විජයට සුව බිඳුවක් වෙන්නවා. ඉතින් මෙතන දෙකට දෙක කැපිලා ගියා. පද්ධතියෙන්ම මේ A කියන කෙනෙක් අයින් වෙලා යනවා. W කියන කෙනෙකුත් අයින් වෙලා යනවා. මෙතන ඉතුරු වෙන්නේ එක ඍණ 2 sin beta සමාන බිඳුව sin beta සමාන 1/2 කියන භාගයයි beta සමානයි sin inverse 1/2 beta කියන්නේ කීයද sin inverse භාගය කියන්නේ අංශක 30යි එහෙනම් අපි beta කියන කෙනා හොයාගත්තා අංශක 30යි කියලා අපි බලමු ඊළඟට මොකද කරන්න කියන්නේ කියලා ඊළඟ කොටසෙන් අපිට කියන්නේ මෙන්න මේ AB දණ්ඩ මගින් BC දන්න මට ඇති කරන ප්‍රතික්‍රියාව හොයන්නලු මෙන්න මේ B කියලා ලක්ෂණ. ඔබට පැහැදිලි මෙතන සුමට සංදියක් තියෙනවා. එහෙනම් අපි මොකද කරන්නේ මේ B සංදිය කඩලා ලියාගමු. B සංදියේ ප්‍රතික්‍රියාව මෙන්න මේ විදිහට අපි ගමු. අපි XY සංරචක වලට තමයි ඔක වෙන් කරගන්නේ සිද්ධාන්ත පන්තිදී ඔබ ඉගෙනගෙන ඇති. Y සංරචකයේ පහළට තියෙනවා කියලා හිතමු. එතකොට මේ දඬු දෙක සෙට් කරාට පස්සේ බලවල විජයකතු බිඳුවක් වෙනනම් ඊට සමාන්තර බලයක් x ට සමාන්තර බලය මේ පැත්තට තියෙන්න ඕන y ට සමාන්තරව ඊට විරුද්ධ දිශාවට y බලය ක්‍රියාත්මක වෙනවා ඉතින් ඊටමත් සරලයි මෙන්න මේ කෝණය අපිට කියන්න පුළුවන් මෙතන b ට නම් මෙතන 90 ඍණ b ට මෙන්න මෙතන b ට බවට පත් වෙනවා ඉතින් අපි මොකද්ද කරන්නේ ඊටමත් සරල දෙයක් තියෙන මේ xy තමයි අපි හොයන්න ඕන උදාර මොකද්ද කරන්නේ bc දණ්ඩට විතර bc දණ්ඩට මෙන්න මේ පැත්තට බලය ඉබේදගෙන ඉතින් මේ පැත්තට බල දෙකක් තියෙනවා කියලා මට පැහැදිලි මේ W බෙදීම දෙකෙන් cos β W බෙදීම දෙක cos β කියලා සංකේතයක් වෙනවා. තව බලයක් තියෙන මේ සංදියෙන් ඇතිවෙච්ච බලය ඍණ x කියලා නෝ x තියෙන මේ පැත්තට සමානයි විදිහට. x සමානයි W බෙදීම දෙකයි cos β. අපි β කියන්නේ කොහොමදත් අංශක 30යි කියලා. එතකොට cos 30 කියන්නේ මූල 3 බෙදීම දෙකයි. ඒතර x බලය නෝ මූල 3 W බෙදීම 4ක් විදිහට මට x සංරචකයේ නෝ ওই සංදියේ ප්‍රතික්‍රියාව ඊළඟට අපි y හොයාගන්න ඕන y හොයාගන්නේ කොහමද මෙන්න මේ bc දණ්ඩට විතරක් අපි උඩහට බලය බෙදණය කරමු එතකොට මට ලැබෙනවා y බලය උඩහට තියෙනවා පල්ලෙහා දිශාවට ඍණ 2w w 2w තියෙන පහළ දිශාවට එතකොට මේ c සංදිය හරහා යෙදපු මේ බලය එහි ඉහළ සංරක්ෂකය ලැබෙන ධන විදියට w බෙදීම 2යි sin β ඉතර y කියන්නේ කවුද 2w ඍණ w බෙදීම 2යි sin β කියන්නේ sin 30 sin 30 කියන්නේ β කියන අංශක 30යි sin 30 භාගය. ඒතර මෙතන ලැබෙනවා 2w ඍණ w බෙදීම 4යි උත්තරේ 7i w බෙදීම 4යි. ඉතින් මට පැහැදිලි මෙන්න y සංරචකයේ මට ලැබෙනවා 7i w බෙදීම 4යි.
ඉතින් මේ AB දණ්ඩමගින් BC දණ්ඩ මත ක්‍රියාත්මක වන බලය මෙන්න මේ විදිහට සංරචක විදිහට අපිට ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ ඊටම සරල දෙයක් කියන්නේ මේ ඇල්ෆා කෝණ ගන්න උණු. ඒක ඊටම සරලව අපිට හොයන්න පුළුවන්. මෙන්න මේ AB දණ්ඩට විතර අපි A වටා ගුණක සලකමු. එතකොට මේ W ගෙන් ගුණනයක් එනවා. මේ දණ්ඩ වල දිග දෙකයි හින්ද ඒ මධ්‍ය ලක්ෂණය තමයි බර ක්‍රියාත්මක වෙන්නේ. මෙතන ඇල්ෆා නම් මෙතන 90 වගේ ඇල්ෆා වෙලා මෙන්න මේ දුර A sin ඇල්ෆා බවට පත් වෙනවා. එතකොට මේ W ගෙන් ගුණනය මේ දිශාවට එන්නේ අපේ දිශාවට විරුද්ධ දිශාවට. එහෙනම් ඍණ W වෙනවා. ලම්බක දුර A පිට A sin ඇල්ෆා බවට පත් වෙනවා. ඊට පස්සේ මේ Y ගෙන් ගුණනය මොකද්ද? Y ගෙන් ගුණනය Y ගෙන් ගුණනයත් එන්නේ ඍණ දිශාවට. කොහොමද එන්නේ? Y වතාවක් 2 A sin ඇල්ෆා. මෙන්න මේ දුරම මේ පැත්තට විභේදනය කරන 2 A sin ඇල්ෆා විදියට. X ගේ ගුණනය ධන ගුණනයක් ධන මම යටින් කියන්න මේ පේජ් එක ලියන්න ඕනක. S ගේ ගුණනය කොහොමද එන්නේ? මෙන්න මේ දුර 2 A cos ඇල්ෆා 2 A cos ඇල්ෆා සමාන බිංදුව දණ්ඩ සමතුලිතතාවයේ තියෙනින්ද ඔය ගුණන වල බිංදුවකට බිංදුවක් වෙන්න ඕනේ. හේතුව දණ්ඩ කැරගෙන්න බෑ කොහෙටවත්. එතකොට මෙන්න මේ A පිට මේ x තියෙන දුර තමයි අපි මේ 2 A cos ඇල්ෆා විදියට ගත්තේ. ඊට පස්සේ අපි ඔක සුළු කරගන්න. මොකද මම කරන්නේ මම දෙපැත්තම බෙදනවා. මොකින්ද? A cos ඇල්ෆා ගෙන් බෙදනවා. A cos ඇල්ෆා ගෙන් බෙදනවා දෙපැත්තම. දැන් මෙතන ඉතුරු වෙනවා ඍණ W tan ඇල්ෆා sin ඇල්ෆා බෙදීම cos ඇල්ෆා tan ඇල්ෆා. මෙතන ඍණ 2y tan ඇල්ෆා ඝන 2y x සමානයි බිංදුවයි. අපි xy දන්නේ ඒවට ආදේශ කරමු. W tan ඇල්ෆා ඍණ 2y y කියන්නේ කවුද? 7යි w බෙදීම 4යි tan ඇල්ෆා සමාන 2y x අනිත් පැත්තට ගියාට පස්සේ ඍණ 2y x වෙනවා. x කියන්නේ කවුද? මූල 3යි w බෙදීම 4යි. එතකොට මේ දෙකට දෙක කැපිලා ගියා. w කපලා දානවා ඍණ කපලා දානවා. එතකොට මෙතනින් එනවා 9යි tan ඇල්ෆා බෙදීම 2යි. අර පැත්ත ඉතුරු වෙන්නේ මූල 3 බෙදීම 2යි. එහෙනම් tan ඇල්ෆා කියන්නේ කවුද? මූල 3 බෙදීම 9යි. ඇල්ෆා කියන්නේ tan ඉන්වර්ස් මූල 3 බෙදීම 9යි. ඉතින් ඔය විදිහට ඉතාම සරලව මෙන්න මේ ඇල්ෆා කෝණයක් අපි හොයාගත්තා. එහෙනම් අපි මෙන්න මේ ගැටලුවේ තිබුණු මෙන්න මේ AB දණ්ඩ මගින් BC මට තියෙන ප්‍රතික්‍රියාවත් මේ බීට කෝණ ඇල්ෆා කෝණත් අපි සියල්ලම ඉතාම සරලව හොයාගත්තා. අපි එහෙනම් B කොටස බෝවන් කණේ කොටස සාකච්ඡා කරගමු. අපිට මෙම ගැටලුවේ B කොටස සුපුරුදු පරිදි ලැබිලා තියෙන්නේ බෝ අංකණයේ ආශ්‍රයෙන්. ඉතින් බෝ අංකණයේ ආශ්‍රයෙන් ගැටලුවක් හදන හැටි ඔබ දැනටමත් දන්නවා ඇති. අපි බලමු මේ ගැටලුව නිවැරදිව විසඳන්නේ කොහොමද කියලා. මුලින්ම අපිට කියන්නේ මේ ගැටලුවේදී AB, BC, BD, DC සහ AC කියන්නේ සැහැල්ලු ධනු පහක්ලු. ඒවා මේ BCD ඒ ශීර්ෂවලදී සුමටව සංදි කරලලු තියෙන්නේ. තව මෙන්න මේ D ලක්ෂයෙන් W බාරයක් එල්ලලු තියෙන්නේ. මේක සිරස්තලයක තියලා තියෙන්නේ මෙන්න මේ ඒ සංදියේ සුමටව අසව් කරලලු අචල ලක්ෂයකට. ඉතින් මේ අසව් ලක්ෂයේ ප්‍රතික්‍රියාව විශාලත්වය අපි දන්නේ නැහැ, දිශාව දන්නේ නැහැ. මම නිකන් මෙන්න මේ විදිහට අඳගත්තා ওই දිශාවට තියනවා කියලා. ඉතින් මෙන්න මේ පද්ධතිය CD දණ්ඩ තිරස්ව සහ AC දණ්ඩ තිරස්ව තියෙන්නේ මෙන්න මේ C ලක්ෂයේදී යොදපු C කියන සංදියේදී යොදපු P කියන බලයක් මගින් එම P බලය යොදලා තියෙන්නේ මෙන්න මේ AB ට සමාන්තර වන පරිදි. තව අපිට කියනවා මෙන්න මේ CAB කෝණයේ අංශක 30ක් කියලා අපිට කියනවා. මෙන්න මේ CBD කෝණයේ අංශක 90ක් කියලා කියනවා. තව කියන දෙයක් තමයි AB දණ්ඩේ දිග BC දණ්ඩේ දිගට සමානයි CD දණ්ඩේ දිග 2A කියලා අපිට කියනවා. අපිට කියන්නේ මෙන්න මේ BCD සංදිවලට බෝ අංකණයෙන් ප්‍රත්‍යාබල රටහනක් ඇඳලා අපේ මෙන්න මේ දඬුවල ප්‍රත්‍යාබලයක් මෙන්න මේ කියන P බලයක් හොයන්න කියලා. ඔබට මේ අසව්වේ ප්‍රතික්‍රියාව ගැන කිසිම දෙයක් කියන්නේ නැහැ. ඒ කියන්නේ මේ ප්‍රතික්‍රියාවේ විශාලත්වයක් අපි දැනගෙන ඉන්න ඕනේ නැහැ. අපි එහෙනම් බලමු මෙන්න මේ පද්ධතිය ප්‍රත්‍යාබල රටහනකට ගන්නේ කොහොමද කියලා. අපි මෙම පද්ධතියේ ප්‍රත්‍යාබල රටහන අඳින්න කලින් අංක එකට කරන්න ඕන දේ තමයි මෙන්න මේ බාහිර බලයන්ගෙන් උත් මෙන්න මේ දණුවලුන් වට වූ අවකාශයන් අපි මාක් කරගන්න ඕන. අපි එහෙනම් ඒ දේ මුලින්ම කරගමු.
මම මුලින්ම මෙන්න මේ p සහ w බලවලින් වටවෙච්ච අවකාශය සිම්පල් p විදියට මාක් කරගන්නම්. මෙතන මම කැපිටල් p විදියට තිබුණොත් මෙතන තියෙන සිම්පල් p ඒ දෙක පටලවා ගන්න එපා. ඊට පස්සේ මෙන්න මේ w බාරයෙන් උත් මෙන්න මේ අසව්වෙන් යන ඇති වෙන ප්‍රතික්‍රියාවලු ඇති වෙන අවකාශය මම q විදියට මාක් කරගන්නම්. ඊට පස්සේ මෙන්න මේ bc දණ්ඩෙනු bd දණ්ඩෙනු dc දණ්ඩෙනු වටවෙච්ච අවකාශය මම r විදියට මාක් කරගන්නම්. ඊට පස්සේ මම මාක් කරගන්නේ මෙන්න මේ ac දණ්ඩක් ab දණ්ඩක් bc දණ්ඩෙනු වටවෙච්ච අවකාශය මම t විදියට මාක් කරගන්නම්. ඊට පස්සේ අපි අවසානයට කරන්න ඕන මේ a ලක්ෂයේදී ඇතිවන අසව් ප්‍රතික්‍රියාවලු p බාහිර බලයෙන් වට වූ අවකාශය මම u කියලා මාක් කරගන්නම්. ඉතින් ඊටමත් පැහැදිලිව මම අවකාශයන් ටික මාක් කරගත්තා. මේ වගේ ගැටලුවක් හදනකොට අපි දෙවන පියවර වශයෙන් මෙන්න මේ දේ කිරීම යෝග්‍යයි. මොකද කරන්නේ මෙන්න මේ දඬුවල කෝණයන් අපි හොයා ගැනීම අවශ්‍ය වෙනවා. මොකද ප්‍රත්‍යාබල සටහන අඳිනකොට මේ දඬුවලට සමාන්තරව තමයි අපි අඳින්නේ. එහෙනම් අපි දැනගන්න ඕනේ මේ දඬුවල කෝණයන්. ඉතින් අපි ඒ දේ කරමු. අපි දැන් මෙතන අංශක 30 නම් මෙන්න මේ AB දණ්ඩක් BC දණ්ඩක් සමානයි. එහෙනම් මෙතන අංශක 30ක් බවට පත් වෙනවා. මෙතන අංශක 30 නම් මෙතන අංශක 90ක් වෙනවා කියලා පැහැදිලි. මොකද CD 30ක් AC කියන එක 30ක් ඉන්නවා. එහෙනම් මෙතන අංශක 60ක් බවට පත් වෙනවා. මෙතන අංශක 90 නම් මෙතන අංශක 30ක් බවට පත් වෙනවා. ඊටමත් පැහැදිලිව අපි කෝණ ටිකක් හොයාගත්තා. ඊට පස්සේ අපි කරන්න ඕනේ මෙන්න මේ බාහිර බලය උණු මෙන්න මේ දඬුවලක් ප්‍රත්‍යාබලයන් ප්‍රත්‍යාබල සටහනක ඇඳ ගැනීම තමයි අපි කරන්නේ. එහිදී ඔබ අනිවාර්යයෙන්ම කරන්න ඕන දේ තමයි මෙන්න මේ බාහිර බලය උණු මේ අපේ දඬු ටිකත් අපේ අංකණයෙන් අපි ලියා ගන්න ඕන. ඉතින් මේ අංකණය කිරීම ගැන ඔබ සිද්ධාන්ත පන්තියේ ඕන තරම් ඉගෙන ගන්න ඇති. නමුත් අපි එය නිදරදිව කරගමු. අපිට ගැටලුවේ දීලා තිබුණේ මෙන්න මේ d සංදියත් b සංදියත් c සංදියත් සලකලා ප්‍රත්‍යාබලයන් අඳින්න කියලා. ඒතරම් මේ a සංදිය ගැන සැලකිල්ලක් දක්වන්න ඕනේ නැහැ. අපි d වලින් පටන් අරගෙන d c වෙන පිළිවෙලට ප්‍රත්‍යාබලයන් අඳගෙන මම මුලින්ම කරගන්නේ මෙන්න මේ d කියන සංදිය. මෙන්න මේ d කියන සංදිය සලකලා අපි ප්‍රත්‍යාබල සටහන අඳගමු. ප්‍රත්‍යාබල සටහන අඳිනකොට ඔබ දැනටමත් දන්නා ඇති අපි ආරම්භ කරන්න ඕන කොතනින්ද? අපි විශාලත්වයක් හා දිශාවක් දන්න බලයක් තියෙනවා නම් අන්න ඒ බලයෙන් තමයි අපි ආරම්භ කරන්න ඕනේ. මෙතනනම් මේ d සංදියේ ක්‍රියාත්මක වන w බාරය අපි විශාලත්වය සහ දිශාව දන්නවා. එහෙනම් මේ w බාරය මුලින්ම ප්‍රත්‍යාබල සටහනේ ඇඳුත් අපිට ඉතාම පහසුවෙන්ම දඬුවල ප්‍රත්‍යාබලයන් ඇඳ ගන්න පුළුවන්. ඊට කලින් අපි මේ w බාරෙන් නිරූපණය වන අංකණය අපි හොයා ගන්න ඕනේ. අපි දන්නෝ W බාරය ක්‍රියාත්මක වෙන්නේ මේ විදිහට පල්ලෙහාට. W බාරයට මේ පැත්තෙන් දෙන අවකාශය P, ඉහළින් දෙන අවකාශය Q. අපි සාමාන්‍යයෙන් ප්‍රත්‍යාබල සටහනේ අඳිනකොට මෙන්න මේ බාරයන් සහ දඬුවල ප්‍රත්‍යාබල අංකණේ හොයන්න ඕනේ. ඒ හොයන්නේ කොහොමද? මෙන්න මේ දිශාවට. ඉහළ දිශාවට තමයි අපි සාමාන්‍ය අංකරය කරන්නේ. මෙහිනම් CDB දිශාවට. CDB දිශාවට තමයි අපි ওই අංකණය කිරීම කරන්නේ. ඉතින් w බාරයට CDB දිශාවට තියෙන අංකණය මොකද්ද? PQ. එහෙනම් මෙන්න මේ PQ කියන රේඛා ඛණ්ඩයෙන් මගින් තමයි මෙන්න මේ w බාරය නිරූපණය කරගන්න වෙන්නේ අපිට. ඉතින් ඊටම සරලයි. අපි එහෙනම් එම w බාරය විශාලත්වය හා දිශාවදී මෙන්න මේ PQ කියන රේඛා ඛණ්ඩයෙන් මුලින්ම නිරූපණය කරගමු. එහෙනම් මම මුලින්ම මේ d සංදිය හරහා ක්‍රියාත්මක වන w බාරය ප්‍රත්‍යාබල සටහන යනවා. අපි දන්නවා W के निरूपण में PQ කියන කෙනා තමයි. එහෙනම් PQ කියන කෙනා වෙනකොට අපි දන්නෝ P වලින් පටන් ගන්න Q වලින් අවසන් වෙන්නේ මෙන්න මේ ප්‍රත්‍යාබල සටහනේ මේ අඳිනකොට W බාරය ක්‍රියාත්මක වෙන්නේ පල්ලෙහාට. එහෙනම් මොකද කරන්නේ? P වලින් පටන් ගන්න ඕන කියලා දන්නෝ. එතන මේ W බාරය ඉහළ කෙනාට තමයි P වෙන්නේ. Q වලින් අවසන් වෙන්න ඕන. එහෙනම් Q පිළිගන්නේ උදාහරණ නෙමෙයි. මොකද W බාරය ක්‍රියාත්මක වෙන්නේ පල්ලෙහාට. එහෙනම් මෙන්න මේ Q ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මේ වගේ පහළ පොයින්ට් එකක තමයි Q ක්‍රියාත්මක වෙන්නේ. ඊටම සරලව එනනම් අපි මෙන්න මේ W බාරය අපේ ප්‍රත්‍යාබල සටහනේ PQ රේඛා ඛණ්ඩය මගින් නිරූපණය කරගත්තා. ඉතින් එතෙන්දී අපිට දිශාව වැදගත් උනා මේ Q පිටින ස්ථානය හොයාගන්න.
W bar පහලට තියෙන තමයි අපි Q පහලට සත්‍ය. අපි ඊළඟට මේ D සංදිය හරහා ක්‍රියාත්මක වන දඬු දෙකක් තියෙනවා. BD දණ්ඩක් DT දණ්ඩක්. අපි එහෙනම් ඔය BD සහ DT දඬු වල ප්‍රත්‍යාබලයන් මෙන්න මේ සටහනේ අඳගමු. මම මුලින්ම මෙන්න මේ CD දණ්ඩ සලකන්න. CD දණ්ඩ සලකන්න. CD දණ්ඩ සලකනකොට අපි TD දණ්ඩේ මේ D සංදිය මූලික කරගෙන තමයි ප්‍රත්‍යාබලයන් අඳින්නේ. එතකොට අපි කොහොමද මේ CD දණ්ඩේ ප්‍රත්‍යාබලය මාර්ක් කරන්නේ? මෙන්න මේ විදිහට ඉතාම සරලයි. CD දණ්ඩේ යන අවකාශයේ R කියලා අපි දන්නු. CD දණ්ඩේ පහළ අවකාශය P කියලා දන්නු. අපි දන්නු අපි මේ අංකණය කරන්නේ ඉහළ දිශාවට. මෙන්න මේ දිශාව ඔස්සේ තමයි අපි අංකණය කරන්නේ. ඒ කියන්නේ CDD දිශාවට තමයි අපි අංකණය සිද්ධ කරන්නේ. ඉතින් ඔබට ඉතාමත් පැහැදිලි අපි මේ දණ්ඩ ගණන් ප්‍රත්‍යාබලය හොයන්නේ දණ්ඩේ ඉහළ අවකාශයේ අංකණයෙන් පටන්ගෙන මෙන්න මේ දිශාව ඔස්සේ අපි අංකණය කිරීම තමයි කරන්නේ. එයා දණ්ඩේ ඉහළ අවකාශයේ ඉහළ කෙළවර තමයි R විදිහට ක්‍රියාත්මක වෙන්නේ. පහළ කෙළවර තමයි P විදිහට ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් මේ CD දණ්ඩේ ප්‍රත්‍යාබලය මෙන්න මේ D සංදිය සලකලා අපි අංකණය කළොත් අපිට ලැබෙන්නේ R P විදිහට තමයි ලැබෙන්නේ. R P විදිහට තමයි අපිට ලැබෙන්නේ. ඉතින් අපි දැනටම P තියෙන දැන ගන්නවා. P තියෙන දැන ගන්නවා. ඉතින් R තියෙන ඕන මේ පැත්තේද මේ පැත්තේද? ඔබ ඉතාමත් සරල තර්කයක් තියෙන්නේ අපි මේ ප්‍රත්‍යාබලයන් අඳිනකොට අපේ මෙන්න මේ මුලින් ඇඳපු රූප සටහනේ ඒ දඬු වලට සමාන්තරව තමයි අඳින්නේ. ඉතින් R P කියන කෙනා මේ පැත්තෙන් තිබිලා හරියන්නේ නැහැ නේද? මොකද මේ D සංදියේ මේ පැත්තේ නෙමෙයි ඔය C D දණ්ඩ තියෙන්නේ මේ පැත්තේ. එහෙනම් ඔය R කියන කෙනා ක්‍රියාත්මක වෙන්න ඕන ඉතාම සරලව පැහැදිලි මෙන්න මේ පැත්තේ. ඒතර R P ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මේ දිශාවට තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඉතාම සරලයි. මෙන්න මේ දෙක අතර කෝණය අංශක 90 කියලා ඔබට පැහැදිලි. C D දණ්ඩත් මෙන්න මේ W bar එක එකිනෙකට ලම්බකයි. ඊට පස්සේ අපි අඳගන්න ඕන මෙන්න මේ D සංදිය හරහා සම්බන්ධ කරලා තියෙන දණ්ඩක් තමයි BD දණ්ඩ කියන්නේ. ඉතින් BD දණ්ඩේ ප්‍රත්‍යාබලය අපි කොහොමද මාර්ක් කරන්නේ? අර කලින් කිව්ව ක්‍රමවේදෙමයි BD දණ්ඩට ඉහළ අවකාශයේ කිව්. එහෙනම් ඉහළ අවකාශයෙන් පටන්ගෙන මේ අපේ දිශාව මේ දිශාවට ඔය අංකණය කරන්න ඕන. එහෙනම් ඔය BD දණ්ඩ අපි D සංදිය හරහා ප්‍රත්‍යාබලය මාර්ක් කරොත් QR විදිහට තමයි අපිට ඉස්සෙල්ලා අපි දැනටමත් QR තියෙනවා. නමුත් අපි දැනගත යුතුයි මේ QR කියන කෙනා කොච්චර කෝණයක් තිරසට අන්ත වෙනවද කියලා. BD දණ්ඩ තිරසට අන්ත වෙන්නේ අංශක 30ක කෝණයක්. එහෙනම් අපේ QR තිරසට අන්ත වෙන්නේ අංශක 30ක කෝණයක්. හේතුව මොකද? අපි මේ ප්‍රත්‍යාබලයන් අඳිනකොට අඳින්නේ අපේ දණුව නම් දණුව වලට සමාන්තරව තමයි අපි අඳින්න ඕනේ. එහෙනම් අපි තාම සරලව BD දණ්ඩේ සහ CD දණ්ඩේ ප්‍රත්‍යාබලයන් ප්‍රත්‍යාබල සටහනේ ඇඳගත්තා. ඉතින් අපි මුලින්ම සැලකුවේ මෙන්න මේ D කියන සංදිය. එහෙනම් D සංදිය හරහා ක්‍රියාත්මක වන දණ්ඩු සහ බලයන් කම්ප්ලීට් අපි එහෙනම් D සංදිය වැඩ අවසන් කරා. ඊට පස්සේ අපි එමු මෙන්න මේ B සංදිය වැඩ ටික අවසන් කරගන්න. එහෙනම් B සංදිය කම්ප්ලීට් කරගමු. අපිට පේනවා B සංදිය හරහා තියෙන්නේ මේ BA දණ්ඩක්, BD දණ්ඩක් සහ BD දණ්ඩක්. අපි දැනටමත් මේ BD දණ්ඩ අපේ ප්‍රත්‍යාබල සටහනේ අඳගෙන ඉවරයි. ඉතින් අපිට අඳින්න තියෙන්නේ මෙන්න මේ BA දණ්ඩක්, BC දණ්ඩක් කියන කෙනෙක්. මම මුලින්ම තෝරගන්න මෙන්න මේ BC දණ්ඩ. BD දණ්ඩ ප්‍රත්‍යාබල සටහනේ අපි අඳින්නේ B සංදිය මූලික කරගෙන. ඉතින් ඔබට පැහැදිලි BC දණ්ඩේ ඉහළ අවකාශය T විදිහට ක්‍රියාත්මක වෙනවා, පහළ අවකාශය R විදිහට ක්‍රියාත්මක වෙනවා. ඉතින් මම කොහොමද ප්‍රත්‍යාබලයන් ගන්න කිව්වේ? මෙන්න මේ CDB දිශාවට. ඒ කියන්නේ අපේ මේ උඩහට තියෙන දිශාවට තමයි අපි ප්‍රත්‍යාබලයන් මාර්ක් කරන්නේ. එහෙනම් මේ BC දණ්ඩේ ප්‍රත්‍යාබලය අපි කොහොමද මාර්ක් කරන්නේ? TR විදිහට තමයි අපි මාර්ක් කරන්නේ. TR විදිහට තමයි අපි මාර්ක් කරන්නේ. ඔබට ඉතාමත් පැහැදිලි අපේ දණ්ඩ තියෙන්නේ තිරසට අංශක 60ක් පානක. එහෙනම් අපි R තියෙන දැන ගන්න ඕන. එහෙනම් අපේ T තියෙන ඕන මෙන්න මේ රේඛාව මත කොතන හරි තැනක. ඉතින් ඔබට මෙන්න මේ රේඛාවෙන් පහළ කොටස රිජෙක්ට් කරන්න පුළුවන් නේද? CD දණ්ඩ තියෙන්නේ C ලක්ෂයෙන් ඉහළට. එහෙනම් අපිට මේ පහළ කොටස රිජෙක්ට් කරන්න පුළුවන්. කොයි වෙලාවකවත් ඔය T කියන කෙනා පල්ලෙහාට එන්න බෑ. හේතුව මේක තියෙන දිශාව ඉහළට. එහෙනම් අපි මේ B සංදිය හරහා තමයි ඔය අංකණය කිරීමක් කරේ. එහෙනම් අපි මේ T තියෙන්න ඕන මෙන්න මේ රේඛාවෙන් අපි පහළ කොටස රිජෙක්ට් කරා. මෙන්න මේ ඉහළ කොයි හරි තැනක තමයි ඔය T කියන කෙනා තියෙන්න ඕන. අපි තාමත් තියෙන තැන දන්නේ නැහැ. එතකොට ඔය BC දණ්ඩ ඔය විදිහට අපි
ප්‍රත්‍යාවසනාය ඇඳගත්තා අපි T කියන ලක්ෂ්‍ය තාම අඳගත්තේ නැහැ. ඔබට පැහැදිලි විය යුතුයි මේ TR කියන කෙනා තිරසට අංශක 60ක් ආනත වෙන්න ඕන කියලා. අපේ දණ්ඩේ ආනත වෙන කෝණයම තමයි මේ අපේ ප්‍රත්‍යාව බලයත් ආනත වෙන්න ඕන. ඊට පස්සේ අපිට T හොයාගන්න නම් මෙන්න මේ AB දණ්ඩත් අඳගන්නම වෙනවා. ඒ AB දණ්ඩේ කොහොමද ප්‍රත්‍යාව බලයන් තියෙන්නේ? AB දණ්ඩ කොහොමද තියෙන්නේ? ඉහළ අවකාශයේ වෙන්නේ Q ම තමයි. මේ Q ම තමයි මෙතන T ක්‍රියාත්මක වෙන්නේ. मेन मे අපේ මේ QT කියන ප්‍රත්‍යාබලයේ පිහිටන්නේ තිරසට අංශක 60ක් කාන්ත. අපි QT යන තැන දන්නවනම් QT යන තැන දන්නවනම් අපි දන්නව නේද මෙන්න මෙතන සම්පූර්ණ කෝණය නම් අංශක 90යි. ඒතර මේ ඇතුලේ කෝණය කියන මේ ඇතුලේ කෝණය අංශක 60ක් වෙනවා. නමුත් අපේ දණ්ඩ AB දණ්ඩ තිරසට අංශක 60කින් ආනතව තියෙනවා. ඉතින් මේ RQ කොටස 30කින් ආනතව නම් තව අංශක 30ක් තමයි ආනත වෙනවා. එතකොට මේ PQR කියන කෝණේ ඡේදන ලක්ෂ්‍ය හරහා තමයි ඕක ගමන් කරන්න ඕනේ. හේතුව මොකද? මෙන්න මේ අපේ AB දණ්ඩ තිරසට අංශක 60කින් තමයි ආනත වෙන්නේ. එතකොට ඔබට පැහැදිලි තිරසේ ඉන්න අංශක 60ක් නම් මෙතන ඕල්රෙඩි අපි 30ක් මාක් කරන් ඉන්නේ. එහෙනම් මෙතන අංශක 30ක් විය යුතුමයි. එහෙනම් මෙන්න මේ TR සහ QT කියන රේඛා යුගලයේ ඡේදන ලක්ෂ්‍ය තමයි අපේ T කියන කෙනා පිට. එහෙනම් අපි තාමත් සරලව අපේ T කියන කෙනා ඉන්න තැන හොයාගත්තා. එතකොට අපි ඔය D සංධියේ වැඩ කටයුතු අවසන් කරා. එහෙනම් අපි D සංධියේ වැඩ කටයුතු අවසන් කරා, B සංධියේ වැඩ කටයුතු අවසන් කරා. අපිට අවසන් කරන්න තියෙන ඊළඟට මේ C සංධියේ වැඩ කටයුතු ටික. C සංධිය හරහා ක්‍රියාත්මක වෙන්නේ මොනවද? මෙන්න මේ DC දණ්ඩ C හරහා ක්‍රියාත්මක වෙන්නේ. අපි ඒක ඕල්රෙඩි ඇඳලා තියෙනවා. BC දණ්ඩ අපි ඕල්රෙඩි ඇඳලා තියෙන්නේ. අපි එහෙනම් මේ C සංධි හරහා ක්‍රියාත්මක වන P බාහිර බලයක් මෙන්න මේ AC දණ්ඩේ ප්‍රත්‍යාබලයක් තමයි මෙන්න මේ සටහනේ මාස් කරගත යුත්තේ. ඊළඟට මට ඉතුරු වෙලා තියෙන්නේ මෙන්න මේ C සංධිය සලකලා මෙන්න මේ AC දණ්ඩේ මෙන්න මේ P බලයක් මෙන්න මේ ප්‍රත්‍යාබල සටහනට නම්ව ගන්න. ඉතින් මම කොහොමද කරන්නේ? AC දණ්ඩ ගමු මුලින්ම. ඉතින් AC දණ්ඩේ අංකණය කොහොමද? අපි C සංධිය තමයි සලකන්නේ. C සංධිය සලකනකොට C සංධියේ ඉහළින් තියෙන අවකාශය AC දණ්ඩට T. එහෙනම් TU බවට පත් වෙනවා. මෙන්න මේ AC දණ්ඩේ ප්‍රත්‍යාබලය මෙන්න මේ අපේ අංකණය පාවිච්චි කරාට පස්සේ. ඉතින් TU තියෙන්නේ මේ C ලක්ෂයෙන් ඉහළට තමයි ඔය AC දණ්ඩ තියෙන්නේ. එහෙනම් ඔය TU තිබිය යුත්තේ මෙන්න මේ ඉහළට ඌ දිශාව ඔස්සේ තමයි සිරස් රේඛාවක් විදියට ඔන්න ඔය TU තියෙන්න ඕන. ඉතින් අපි U තියෙන තැන තාම හරියට දන්නේ නැහැ. අපි P බලයක් මාක් කරාට පස්සේ තමයි ඔය U තියෙන තැන හරියටම කියන්න පුළුවන්. අපි දන්නවා මෙන්න මේ P බලය මෙන්න මේ AB දණ්ඩට සමාන්තරයි. එහෙනම් මේ P ගේ තිරසට ආනතයත් අංශක 60ක් විය යුතුයි. එහෙනම් මේ P බලය පිහිටන්නේ තිරසට අංශක 60කින් ආනත බව ඔබට පැහැදිලි විය යුතුයි. ඉතින් P බලය අංකණය මොකද්ද? P බලය අංකනේ මෙන්න මේ අවකාශයේ U මෙතන සිම්පල් P. ඒතර UP තමයි මෙන්න මේ P බලය අංකනේ. TU ඉහළට ක්‍රියාත්මක වෙනවා කියලා දන්නෝ. PU කියනකන තිරසට අංශක 60කින් ක්‍රියාත්මක වෙනවා. එහෙනම් මෙන්න මේ වගේ තැනක තමයි අපේ U පිහිටිය යුත්තේ. එහෙනම් මේ PU කියනකන තිරසට අංශක 60කින් තමයි ආනත වෙන්නේ. එහෙනම් අපි ඔන්න ඔය විදිහට D සංධියත් B සංධියත් C සංධියත් සලකලා මෙන්න මේ පද්ධතියේ x x දණු වල ප්‍රත්‍යාවලයන් අපේ ප්‍රත්‍යාවල සටහනට ඇඳගත්තා. දැන් අපි එන්න ඒ x x දණු වල ප්‍රත්‍යාවලයන්ගේ විශාලත්වයක්, එහි ස්වභාවය ආතතියක්ද තෙරපු මැද යන බව සොයාගමු. අපේ ඊළඟට ආගට්ට කරන්නේ මේ දණු වල ප්‍රත්‍යාවලයන් උත් මේ බාහිර බලයක් හොයාගන්න. එහෙනම් මම මෙන්න මේ විදිහට ටේබල් එකක් අඳගත්තා. එක තීරුවක් දණ්ඩේ නම AB ද BC ද කියන එක අනේදී දණ්ඩේ නම. අනිත් තීරය ආතතියක්ද අනිත් තීරය තෙරපු මැද කියන්නේ. ඉතින් මේ ආත්‍රි තීරුවේ ඒ විශාලත්වයක් තෙරපු තීරේ ඒ දණ්ඩේ ප්‍රත්‍යාවලයේ විශාලත්වයක් අපි මාක් කර යුතුයි.
අපේ නම් පීඩි වලට ලක්ෂණට මෙන්න මේ දන් වල ප්‍රත්‍යාබලයන් ටික ඔයාගම මම මුලින්ම කරගන්න අපි ඩී සංධිය සලකන්නේ මුලින්ම හැදුවේ අපි එහෙනම් මේ ඩී සංධිය සලකලම ඩී සංධිය හරහා ක්‍රියාත්මක වන දන් වල ප්‍රත්‍යාබලයන් හොයන්න මුලින්ම මම මෙන්න මේ බීඩී දණ්ඩ ගන්නවා ඒතර බීඩී දණ්ඩේ අංකණය මොකද්ද බීඩී දණ්ඩේ අංකණය QR කියලා අපි ප්‍රත්‍යාබල රටහන අඳිනකොටම කිව්වා එතකොට මේ QR දිගින් තමයි BD දණ්ඩේ ප්‍රත්‍යාවලයේ විශාලත්වය නිරූපණය වෙන්නේ. අපි බලමු ඒක කොහොමද වෙන්නේ කියලා. අපේ මේ RPQ ත්‍රිකෝණයේ මෙන්න මෙතන කෝණය අංශක 30ක් වෙනවා කියලා අපි දන්න මෙතන ඒකාන්තර කෝණ වලින්. ඉතින් අපිට පුළුවන් නේද මේ QR කියන කෙනා හොයාගන්න කොහොමද වෙන්නේ? අපි මෙන්න මේ PQ දන්න W කියලා. එහෙනම් ඊටාම සරලව අපිට කරන්න තියෙන්නේ sin 30 ගමු එක. මේ RPQ ත්‍රිකෝණය sin 30 සයින්ත්‍රිගන සම්මුඛ පාදයේ ප්‍රතිම කර්ණය සම්මුඛ පාදයේ W කර්ණය දන්නේ අපි QR තමයි අපිට ඕනේ සයින්ත්‍රි කියන්නේ භාගයයි එහෙනම් මට QR කියන කෙනා එනවා 2i W කියලා QR කියන කෙනා 2i W කියලා එතකොට අපි හොයන්න ඕන මේක ආට තියද තේරුමක්ද කියලා අපි ඩී සංධිය කලකලා මෙන්න මේ BD දන්නේ ප්‍රත්‍යාබලයේ QR කියලා හොයාගත්තා දැන් අපි බලමු ওই QR පිළිරෙන දිශාව QR කියන්නේ කොහෙද මෙන්න මේ විදිහට ඉහළ දිශාව. එහෙනම් D සංධියෙන් ඉහළට තමයි ඔය ප්‍රත්‍යාබලය ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් D සංධියෙන් ඉහළට ක්‍රියාත්මක කරන නම් ඔය ප්‍රත්‍යාබලය මොකද්ද? ආත 30ක් විය යුතුමයි. D සංධියෙන් ඉවතට නම් ක්‍රියාත්මක වෙන්නේ එය කෙරසුමක් වෙනවා. අපි B සංධිය සලකලනදත් මේ BD දණ්ඩේ ප්‍රත්‍යාබලය අපිට එන්න ඕන මෙන්න මේ දිශාවට. එහෙනම් මේ BD දණ්ඩේ ප්‍රත්‍යාබලය ආත 30ක් වෙන්න ඕන එකම හේතුව ඩී සංධිය සලකලා අපි ඇන්දර මැද ප්‍රත්‍යාබල රටාන එන්නේ ප්‍රත්‍යාබලය ඩී සංධියේ ඉහළට. එහෙනම් මෙන්න මේ ඩී සංධිය හරහා ක්‍රියාත්මක වෙන බීඩී දණ්ඩේ ප්‍රත්‍යාබලය ආට 30ක් විශාලත්වය 2W අපේ දණ්ඩ බීඩී දණ්ඩ. එහෙනම් අපි ඔය විදිහට බීඩී දණ්ඩ හොයාගත්තා. ඊළඟට අපි බලමු ඩීසී දණ්ඩ හොයාගන්න. එතකොට CD දණ්ඩේ ප්‍රත්‍යාබලයේ නම මොකද්ද? අපි CD දණ්ඩේ ප්‍රත්‍යාබලයේ නම හොයාගත්ත RP කියන. එහෙනම් මේ RP කියන කෙනා හොයන්න ඕන අපේ නම් මේ RPQ ත්‍රිකෝණයට මොකද දාන ත්‍රිකෝණමිතික අනුපාතය tan 30. tan 30 සමානයි සම්මුඛ පාදයේ W බද්ධ පාදයේ R. එතකොට tan 30 කියන්නේ කවුද? අපි දන්නවා tan 30 කියන්නේ එකට මූල තුනයි කියන. එහෙනම් W බෙදීම RP අපිට RP කියන ප්‍රත්‍යාබලය මූල 3යි W කියලා ලැබෙනවා. එතකොට අපේ ප්‍රත්‍යාබල රටහනට අනුව අපිට පැහැදිලි RP කියන එක නම් ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මේ දිශාවට. එහෙනම් අපේ D සංධියට යමු හොම්ම. එහෙනම් D සංධියෙන් එළියට තමයි RP කියන එක නම් ක්‍රියාත්මක වෙන්නේ. එතකොට CD දණ්ඩේ ප්‍රත්‍යාබලය D සංධිය හරහා සලකල ගත්තොත් D සංධියෙන් එළියට මෙන්න මේ දිශාවට තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඔබට ඉතාමත් පැහැදිලි. එතකොට මේ C සංධිය සලකලනදත් ඔක මේ පැත්තට වුණ ක්‍රියාත්මක වෙන්න. එහෙනම් මේ D සංධිය හරහා ක්‍රියාත්මක වෙන CD දණ්ඩේ ප්‍රත්‍යාබලය අපි දන්නෝ දෙපැත්තට නම් තියෙන තෙරපුමක් විදිය එහි විශාලත්වය මූල 3යි W. එතකොට CD දණ්ඩේ ප්‍රත්‍යාබලය අපි දන්නෝ මූල 3යි W. ඒක වෙන්නේ මොකද? ආත 30 නෙමේ තෙරපුම. තෙරපුමක් තමයි වෙන්නේ මූල 3යි W. එහෙනම් අපි ඔය D සංධිය හරහා ක්‍රියාත්මක වෙන BD දණ්ඩේ CD දණ්ඩේ ප්‍රත්‍යාබලයන් ටික හොයාගත්තා. එහෙනම් අපි ඊළඟට B සංධිය වෙතට ගමන් කරමු. අපි එහෙනම් B සංධිය සලකමු. B සංධිය හරහා ක්‍රියාත්මක වෙන්නේ AB දණ්ඩත් BC දණ්ඩත්. මම මුලින්ම ඔය AB දණ්ඩ ගන්නවා. AB දණ්ඩේ ප්‍රත්‍යාබලය අපිට කොහොමද ආවේ? මෙන්න මේ විදිහට ආවේ. QT විදිහට තමයි අපිට AB දණ්ඩේ ප්‍රත්‍යාබලය ආවේ. අපි කොහොමද QT හොයන්නේ? මෙන්න මේ QT සම්බන්ධ කරලා ත්‍රිකෝණයක් හදා ගන්න ඕන. ඉතින් QT සම්බන්ධ කරලා මම හදාගන්න ත්‍රිකෝණය මොකද්ද? QT R කියන කෙනා තමයි මම හදාගන්නේ. මෙන්න මේ ත්‍රිකෝණය අපි කෝණ දන්නව නේද? මෙතන අංශක 30යි, මෙතන අංශක 30යි, මෙතන අංශක 90ක් වෙනකොට මෙතන අංශක 60ක් වෙනවා කියලා අපිට පැහැදිලි. ඒක QTR ත්‍රිකෝණේ මට හොයාගන්න ඕනේ මේ QT කියන කෙනා කොහොමද හොයන්නේ? අපි දන්න මේ QR කියන්නේ BD දණ්ඩේ ප්‍රත්‍යාබලය කියලා 2W කියලා අපි දන්නවා. එහෙනම් මේකට දැන් මොකද්ද? sin 60 sin 60 දැම්මොත් මොකද්ද වෙන්නේ? සම්මුඛ පාදයේ 2i W. එතකොට කර්ණය වෙන්නේ කවුද? QT අපිට අවශ්‍යයි. તો sin 60 කියන්නේ කවුද? මූල 3 බෙදීම 2යි. එතකොට QT කියන්නේ කවුද? QT කියන්නේ
හතරයි W බෙදීම මූල තුනයි. එහෙනම් QT කියන ප්‍රත්‍යාබලයේ විශාලත්වය හතරයි W බෙදීම මූල තුනයි. ඉතින් මේ AB දණ්ඩ සලකලා මේ අපි QT ප්‍රත්‍යාබලය මාර්ක් කරගත්තා. ඒක QT ක්‍රියාත්මක වෙන්නේ උදාහරණ. QT උදාහරණ ක්‍රියාත්මක වෙන්නේ අපි සැලකුවේ B සංධිය. එහෙනම් B සංධියෙන් ඉහළට තමයි ඔය ප්‍රත්‍යාබලය ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් A පැත්ත B සිට A පැත්තට තමයි ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් අපිට පැහැදිලි B ගෙන් ඇතුළට ක්‍රියාත්මක වන බලය ආසති බලයක් බලපත් වෙනවා. එහෙනම් මේ AB දණ්ඩයේ ප්‍රත්‍යාබලය ආසති බලයක් විශාලත්වය 4i W බෙදීම මූල 3. එහෙනම් AB දණ්ඩේ ආසති බලයක් 4i W බෙදීම මූල 3ක් වෙච්ච ප්‍රත්‍යාබලයකින් සමන්විතයි. අපි එහෙනම් මෙන්න මේ B සංධිය හරහා ක්‍රියාත්මක වන AB දණ්ඩයේ ප්‍රත්‍යාබලය හොයාගන්න. ඊළඟට මට හොයාගන්න ඕන මෙන්න මේ BC දණ්ඩයේ ප්‍රත්‍යාබලය. BC දණ්ඩයේ ප්‍රත්‍යාබලය හොයනකොට ඒකේ අංකණය මොකද්ද? TR. TR තමයි ඒකේ අංකණය. දැන් බලමු TR කොහෙද ඉන්නේ කියලා. මෙන්න මෙතන TR ඉන්නේ. ඉතින් TR අපිට හොයාගන්න පුළුවන් අර කලින් සැලකුවු TQR කියන ත්‍රිකෝණය සැලකුවොත් මුඛල දාන ත්‍රිකෝණමිතික අනුපාතය tan 60 සමාන වෙන්නේ කාටද? සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. සම්මුඛ පාදයේ දෙකයි W. බද්ධ පාදයේ කියන්නේ අපිට හොයන්න ඕන කෙනා TR. එතකොට TR මට ගන්න පුළුවන් tan 60 කියන්නේ කීයද? මූල 3. එහෙනම් TR කියන්නේ 2i W බෙදීම මූල 3. එහෙනම් මේ BC දණ්ඩේ ප්‍රත්‍යාබලය වෙන 2i W බෙදීම මූල 3යි විශාලත්වය ඇති. අපි බලමු ඒ ප්‍රත්‍යාබලය මොකද්ද කියලා. B දණ්ඩේ සලකලා අපි මේ BC දණ්ඩේ ප්‍රත්‍යාබලය අංකණය කරා TR විදියට. TR ක්‍රියාත්මක වෙන්නේ 5ට. එහෙනම් මේ B දණ්ඩේ 5ට තමයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ඊටමත් පැහැදිලි B සිට C පැත්තට තමයි ඔය ප්‍රත්‍යාබලය ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් ඔය BC දණ්ඩේ ප්‍රත්‍යාබලය මොකද්ද? ආසති බලයක් නිය යුතු. එහෙනම් මේ ආසති බලයේ විශාලත්වය 2i W බෙදීම මූල 3යි. අපි දැන් ඊටමත් කරලා දැන් D සංධිය සලකලා ප්‍රත්‍යාබලයන් හෙව්වා. B සංධිය සලකලා AB දණ්ඩේ BC දණ්ඩේ ප්‍රත්‍යාබලය හෙව්වා. අපි ඊළඟට මෙන්න මේ C සංධිය සලකලා මෙන්න මේ ප්‍රත්‍යාබලය උත් මෙන්න මේ P බලයක් අපි හොයාගමු. අපි එහෙනම් ඔන්න ඔය C සංධිය සලකලා මුලින්ම මේ AC දණ්ඩේ ප්‍රත්‍යාබලය හොයාගමු. ඉතින් AC දණ්ඩ කොහොමද අපි අංකණය කරේ? TU විදිහට තමයි අපි අංකණය කරේ. දැන් TU පිළිටාන්නේ නේද මෙතන. ඉතින් අපිට ඒක සම්බන්ධ කරලා හරියම ත්‍රිකෝණයක් නම් හොයාගන්න බෑ. නමුත් ඔබට මෙන්න මේ දේ පෙනිය යුතුමයි. මොකද්ද? මෙන්න මේ TU කියන කෙනා TU කියන කෙනා කවුද? මෙන්න මේ AC දණ්ඩ සමාන්තරයි නේද මෙන්න මේ W බාර් එක. මොකද ඒක ස්ථිරස්ව තමයි පිටින්නේ. එහෙනම් මේ TU කියන කෙනා සමාන්තර විය යුතුයි PQ කියන කෙනාට. එහෙනම් මේ TU කියන කෙනා සමාන්තර විය යුතුයි අපේ PQ කියන්නේ W ට. තව දෙයක් ඔබට පැහැදිලි. මෙන්න මේ P බලය සමාන්තරයි අපේ AB බලයට. ඉතින් AB බලය කියන්නේ කවුද? QT. QT මේ ඉන්නේ. එන එයා සමාන්තර වෙනවා අපේ P බලය කවුද? QP ට. UP මෙන්න මෙතන ඉන්නෝ. අන්න ඒ දෙක සමාන්තරයි. ඔබට පැහැදිලි විය යුතුයි මෙන්න මේ T UP Q කියන්නේ සමාන්තරාක්‍රියක් බව. හේතුව සම්මුඛ පාද සමාන්තර වෙලා තියෙනවා. එහෙනම් ඒක සමාන්තරාක්‍රියක් වෙනවා නම් අපිට කියන්න පුළුවන් සමාන්තරාක්‍රියේ ಗುಣ පාවිච්චි කළා කිසියම් සමාන්තරාක්‍රියක සම්මුඛ පාද සමාන හා සමාන්තර වෙනවා කියලා. දැන් ඉතින් TU සමාන්තරයි PQ කියලා අපි දන්නවා. එහෙනම් වෙන්න ඕන දේ TU කියන එක සමානයි PQ වෙනවා. ඉතින් TU සමානයි PQ නම් PQ කියන්නේ W. එහෙනම් TU සමානයි W වෙනවා. TU බලය, ඒ කියන්නේ මේ AC දණ්ඩයේ ප්‍රත්‍යාබලයේ විශාලත්වය W වෙනවා. දැන් අපි බලන්න ඕනේ ඒක ආතතියක්ද නැත්නම් පෙරපොමද්ද කියන එක. ඊටමත් සරල තර්කයක් තියෙන්නේ. කොහොමද අපි මන්නේ AC කියන්නේ TU C තීර්ෂේ නේද? TU පිහිටන්නේ ඉහළට, එහෙනම් TU පිහිටන්නේ C ගෙන් ඉහළට ඒ පැත්තට. එහෙනම් අපිට පැහැදිලි මෙන්න මේ AC දණ්ඩයේ ප්‍රත්‍යාබලය ආතතියක් වෙනවා කියලා පැහැදිලි. එහෙනම් මේ AC දණ්ඩයේ ප්‍රත්‍යාබලය ආතතියක් විශාලත්වය W එක. ඊළඟට අපි කලේ උත්තේ මෙන්න මේ P බලය හොයාගන්න. ඉතින් P බලය කියන්නේ කවුද? P බලය කියන්නේ අපේ UP කියන කෙනා. ඉතින් අපි UP දිග හොයාගත්තා නම් අපිට ওই P බලය කියන්න පුළුවන්. ඔබට පැහැදිලි මේ UP කියන කෙනා සමාන්තරයි QT කියන කෙනාට. ඉතින් මේක සමාන්තරාක්‍රියක් නිසා UP සමානයි QT වෙන්න ඕනේ.
QT කියන්නේ මේ AB දණ්ඩේ ප්‍රත්‍ය බලය අපි හොයාගත්තා 4W විදිහට මූල 3. එහෙනම් මේ P බලය නැත්නම් UP කියන කෙනා සමාන කවුද? ඔය 4W විදිහට මූල 3. එහෙනම් අපි තාම සරලව මෙන්න මේ පද්ධතියට යොදපු P බලයක් හොයාගත්තා. ඉතින් ඔන්න ඔය විදිහට අපි මේ B B C ස්කන්ධවලට ප්‍රත්‍ය බල සටහන ඇඳලා ඒ ප්‍රත්‍ය බල සටහනේ ජ්‍යාමිතික ලක්ෂණ විස්තර කරලා අපි ওই x x දඬුවර ප්‍රත්‍යාබලයෙන් එහි ස්වභාවයත් ඔන්න ඔය කියන p බලයත් ඉතාමත් සරලව හොයාගත්තා. එහෙනම් අපි ওই ගැටලුව සම්පූර්ණයෙන්ම අවසන් කරනවා.